Payback, live from Bouncer Indo Sports. Malige area වට පොඩ්ඩක් වෙනස්. නමුත් Thompson පන්දුවේ විදිහ තමයි බොහෝ වෙලාවට Tony Craig ගේමත් වැඩිපුර අවධානය යොමු කරේ මේ Jeff Thompson. මේ ගුන්දප්ප විශ්වනාත්ට පන්දු යවන්නේ ඔය දැක්කද? ඕ. ඉනි අකර මල්වට්ටියට පයින් ගහුවා වගේ කියලා අපි කියනවා. මේ ඔව් පස්සේ කාලෙක ඇත්තරම එච්චර කාලයක් ක්‍රිකට් ගහුවෙත් නැහැ. ඊට ඔබේ ඉරියවට පොඩ්ඩක් කිට්ටුයේ ඒ පන්දුවේ විදිහ. අපි බලතේ කිය අපිට පුනරූපණය ස්ලෝ මෝෂන් එක. මොකද කියන්නේ? ලෙජන්ඩ් කෙනෙක් තමයි. ඔව්. හම්බලා තියෙනවද මල්? මට එකම සැරයක් හම්බලා දැකලා තියෙනවා. කතා කරන්න හම්බෙලා නැහැ. මේ එතකොට තමයි ඇත්තටම අර අපිට මතකයි නවසිලන්තයේදී ෆිනිෂර් කරු පොඩ්ඩක් පස්සට යන ඔබ මේ ඔබගේ අත ඔහුගේ මූණ ඉදිරියෙන් යනවා කියලා බිලි බවුඩන් තමයි ඒ වෙලාව අවස්ථාවේදී හිටියේ මේ මේ ඕස්ට්‍රේලියානු තරගයේ ඔබ නිසා පිටිකරු ඇහෙනවා කියලා. පස්සේ ඒ වගේ ඒ විවිධ මත ගොඩනැගුණා මොකද විස්තර વિચાર කියන නිසා. ඒතර සමහරුන්ට මතයක් තිබුණා ඔබ මේ ස්කෝයර් ආම් යොමු කරන නිසා අවුට් ස්විං ඉන් ස්විං පිළිබඳව ඒක ඒක ධාරය පතිත වීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඔයගොල්ලෝ මේක විමර්ශනය කරනවා සංසන්දනය කරනවා මොකද හිතන්නේ? ඇත්තටම මේක අපිටත් ප්‍රශ්නයක්. දැන් ඔබ ඔබ පන්දු යවනකොට මේ අතර පන්දු යවනවා නම් මේ 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 සීම් එක අල්ලලා ඒතර පන්දු කොහමද පතිතේ වෙන්නේ එහෙම යන්නේ? ඕ ඒක අර මේ දැන් අපි ක්‍රිකට් පොතේ තියෙනවනේ. ඔව්. සීම් එක අප්‍රයිට් වෙන්න ඕන. සීම් එක පොළේ වදින්න ඕන. වැදුනොත් දෙපැත්තට කට්ටනවා. ඔව්. ඒ වගේ මූවමන්ට් එක තියෙනවා කියන්නේ. ඕ ඉතින් ඒ කියන්නේ ක්‍රිකට් පොතේ තියෙනවා හරියටම මේ බෝල් රිලීස් කරද්දි මේ රිලීසින් පොයින්ට් එකේදී අත පලව කරන්න ඕන කියලා බෝලෙත් එක්ක වැහෙන ගමන්. ඔව්. ඉතින් ඒක ඒක ක්‍රිකට් සොප් බෝල් එකේ පන්දු යවන්නේ කොහමද? ඒත් ඒ විදිහටම තමයි. ඔව්. ඉතින් නමුත් මේකේ තියෙන වැදගත්ම කාරණාව දැන් මම ඇත්තටම ලෙදර් බෝ ක්‍රිකට් ගහන්න පටන්ගෙන වසර කිහිපයක් යනකම් ඇත්තටම මේ කලාව දන්නේ නැහැ. ඔව්. මොකද්ද කියන්නේ? මොකද්ද මේ කියන්නේ කියන එක? ඔව්. මම දන්නේ එතකොට බෝලේ යාලා හයියෙන් දාන්න විතරයි. හැබැයි ඊට පස්සේ තමයි අපි තනියම දෙයක් ඉගෙන ගන්නකොට සහ Taman ට්‍රේනින් කරද්දී යම් කිසි දෙයක් හොඳ විදියට වුණොත් ඒක මතක තියාගන්න පුළුවන් නම් අන්න ඒක දිහා බලාගෙන ඒක පස්සේ අපිට එලවන්න පුළුවන්. එතකොට අලුත් දේවල් ඉගෙන ගන්නවා. හැබැයි ඊට පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමයි හැමෝම කියනවනේ දැන් මේක මෙහෙම Tamanගේ පැත්තට ෆලෝ වෙන්න ඕන කියලා. ඔව්. එතකොට ඒ ෆලෝ වීම වෙන්නේ හයියාම් එකේ විතරද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඔව්. හැබැයි ලෝවාම් එකෙත් ඒක අපිට ෆලෝ කරන්න පුළුවන් මෙහෙම කළා. හ්ම්. ඒ දෙකම එකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ Tamanට හැකියාව තියනවද කියලා මේ සීම් එක වද්දන්න පොළවේ. හ්ම්. එතකොට ඒ වද්දන එකෙන් අපිට ලැබෙන බෙනිෆිට් එකක් තියෙනවනේ. ඔව්. ඒ මොකද්ද කියන එක? බෙනිෆිට් එක මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕන. එතකොට ඒක වද්දලා ලැබෙන බෙනිෆිට් එක තමන්ට වෙන විකල්පයක් තියනවා නම් තමන්ගේ ඇක්ෂන් එකත් එක්ක විකටුත් ලැබෙනවා නම් විකටුත් ලැබෙනවා නම් මම කියන්නේ කාටවත් මේක වද්දන්න එපා කියලා. නමුත් ඒ දේ කරන්න බැරි නම් ඒ දේෙන් වෙන දේ කරන්න ඔප්ෂන් එකක් තියනවා නම් අන්නේ තියෙන ඔප්ෂන් එක ප්‍රගුණ කරන්න. අපිට බැරි දේ ප්‍රගුණ කරන්න ගියම අපිට එකක්වත් නැති වෙනවනේ. ඔව්. හැබැයි මේකෙන් එන රිසල්ට් එක හොඳනම් හොඳනම් Tamande දේ කරන්න පුළුවන් නම් ඒක කරන්න. හැබැයි මේක Tamande perfect විදියට වද්දන්න බැරි නම් මේක වද්දන එක්කෙනා ගන්න රිසල්ට් එකක් ඇතිනේ. වද්දන එක්කෙනා ගන්න රිසල්ට් එකක් තියෙනවා. එයා එක්ක විකට් ගන්නවා. එක්ක LBW වෙන්න පුළුවන්. එක්ක අවුට්සින් වෙන්න පුළුවන්. නමුත් තමන් දාන විදියටත් අවුට්සින් එක යනවා නම් ඔයා කලබල වෙන්න එපා අනිත් එක්කනාගේ දේ බලලා. හොඳම උදාහරණේ අපි නිකන් පාපන්දුවක් ගමුකෝ. පාපන්දුවේ මෙහෙම සීම් එක නැහැ නේ. නැහැ. හැබැයි අපි දැකලා තියෙන ගෝල් ගහනවා මේම කර්ව් වෙලා එන්න. ඔව්. ඔව්. වක්‍රව යන්න. වක්‍රව යන්න. පාවෙලා යන්න. ඔව්. එතකොට දැන් පන්දුව දෝලණය කිරීමට සීම් එක යැවිය යුතුම නම් එතකොට අරක යන්නේ කොහොමද? ඒකට කලාවක් තියෙන කොතනක හරි තැනක ඒ විකල්පය හොයන්න පුළුවන්. වැදගත් කාරණාව Tamanට නැති දේ පස්සේ දුවන්නේ නැතුව තීන එක දිනු කරගන්න. තීන එක දිනු කරගන්න. ඉතින් මම ඇත්තටම මට තිබුණු දේ දිනු කරගත්ත මිනිස්සෙක් විතරයි. ඔව්. ඉතින් මම කවුරුත් බලලවත් මොනවත් නෙමෙයි.
මම ක්‍රිකට් ගහන ආපු කාලේ මම ක්‍රිකට් නවත්තන අද වෙනකුණොත් ඔව් මං කවදාවත් රයිට් හෑන්ඩ් එකට අලුතෙන් අලුත් බෝලෙන් ඉන් ස්විංග් එකක් දාලා නැහැ මගේ ජීවිතේට. එහෙමද? ඉතින් මම මගේ ජීවිතේට අවුට් ස්විංග් එකක් දාලා නැහැ. ඉන් ස්විංග් එකක් දාලා දකුණත් පිටිකරුවෙකුට දකුණත් පිටිකරුවෙකුට මම මෙහෙම කළා ඉන් ස්විංග් එකක් දාලා නැහැ අලුත් බෝලෙන්. එතකොට මං තේරුම් ගත්ත දෙයක් තමයි චම්පකසරේ කතා බහ කරලා මං බලපු දේවලුත් එක්ක මට අලුත් බෝලෙන් ඉන් ස්විංග් දාන්න බෑ. ඒක මං තේරුම් ගත්තා. ඔව්. එතකොට මට මොකද්ද කරන්න පුළුවන්? මට හොඳටම කරන්න පුළුවන් අවුට් ස්විං දාන එක. එහෙනම් මේ දාන අවුට් ස්විං එකෙන් මොකද්ද මට තියෙන අරමුණ? විකට් ගන්න එක. විකට් ගන්න එක. පිට ලෝකේ කොහේ ගත්තත් බැට්ස්මන්ලා දෙන්නයි ඉන්නේ. ඔව්. එක්කෙනෙක් දකුණෙන් ගහනවා, අනෙක් එක්කෙනා වමෙන් ගහනවා. ඔව්. එතකොට මම බලනවා මේ ඉන් ස්විං එකෙන් මේ ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් අවුට් ස්විං එකෙන් මම රයිට් හෑන්ඩ් අවුට් කරන්නේ කොහොමද? ලෙෆ්ට් හෑන්ඩ් එකද ඇතුළට නෙන්නේ? එයා අවුට් කරන්නේ කොහොමද? මම ඒකට ඔප්ෂන් දෙකක් හොයාගන්නවා. ඔව්. ඒකයි මම නිතරම බැරි දේ කරන්න යන්නේ නැතුව මට පුළුවන් දේ උපරිම හොඳට කරන්න හදනවා. එතකොට මම දන්නවා මම මේ අවුට් ස්විං එක දැම්මොත් රයිට් හෑන්ඩට මට එයාව අවුට් කරන්න පුළුවන්. හැබැයි එයාව අවුට් කරන්න පුළුවන් සමහර ඔප්ෂන් ප්‍රමාණය අඩුවෙයි. ඔව්. අවස්ථා ගණන අඩුවෙයි. අවස්ථා ගණන අඩුවෙයි. අවස්ථා ගණන අඩු වෙනවා කියන්න Taman තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මට එයාගෙන් වෙන්න පුළුවන් ඩැමේජ් එක හෝ හානිය වැඩි. හ්ම්. එතකොට හානිය වැඩි එක්කෙනත් එක්ක මම try කරනවද? හානිය වැඩි එක්කෙනා අනිත් පැත්තට මාරු කරගෙන හානිය අඩු එක්කෙනාට try කරනවද කියන එක. අන්න ඒ දෙක අතර තමයි වෙනස තියෙන්නේ. හ්ම්. නැත්තම් අවුට් ස්විං ඉන් ස්විං එකේ නෙමෙයි. නෙමෙයි. එතකොට මම තේරුම් ගත්තොත් මට පුළුවන් මේ දේ විතරයි. මම ඒකෙදි මට අවුට් වෙන්න තියෙන ඔපචුනිටි කීයද? එකක්ද, දෙකක්ද, තුනක්ද? හරි. මට තියෙන එක ඔපචුනිටි එක නම් මම ඒ ඔපචුනිටි එක විතරක් try කරනවා. අනිත් ඒවා වුණොත් බෝනස්. හැබැයි මට හිතනවා නම් left hand කෙනෙක් ආවම මට ඔපචුනිටි දෙක තුනක් create වෙනවා කියලා. මම බලනවා මට right hand natural එකෙන් මම ගන්න බලනවා. නැත්තම් එයාගෙන් damage එක control කරන් ඉන්නවා. try කරන්නේ නැතුව. මගේ ඔපචුනිටි එක මට එනකන් මං මගේ ටික රැකගෙන ඉන්නවා ලෙෆ්ට් හෑන්ඩ් එනකන්. ලෙෆ්ට් හෑන්ඩ් හම් මම දන්නවා මට එක ලෙන්ත් එකකට එක ලයින් එකකට ඔප්ෂන් එකක් හෝ දෙකක් හෝ තුනක් ක්‍රියේට් වෙනවා කියලා. අන්න එතකොට මං එයා හම්බෙන හැම සිටුේෂන් එකේදීම මගේ විකට් එකකින් ඔප්ෂන් එක යූස් කරනවා. එතකොට මම නිතරම බලන්නේ අලුත් බෝලෙන් ලෙෆ්ට් හෑන්ඩ්ව තමයි ටකල් කරන්න ප්‍රධානම එක්කෙනා කියලා මං හිතාගෙන ඉන්නේ. එතකොට මං නිතරම උත්සාහ කරන්නේ වැඩිපුර පන්දු ගානක් ලෙෆ්ට් හෑන්ඩව මගේ පැත්තේ තියාගන්න. හැබැයි ඊට පස්සේ අවුරුදු ගානක් සෙල්ලම් කරනකොට වෙන වෙන ආර්ට් එක ඉගෙන ගන්නවා. එතකොට මම උත්සාහ කරනවා රයිට් හෑන්ඩට මෙහෙම කරලා ලෙග් ස්ටම්ප් එකෙන් ගිහලා මිඩ් ස්ටම්ප් එකත් අරගෙන යන්න උත්සාහ කරනවා. මම එහෙම කරලා තියෙනවා. ඉතින් ඒකට ඉවසගෙන ඉන්න ඕනේ. මොකද හේතුව තමන්ට මේ කන්ට්‍රෝල් එක දවසින් දෙකෙන් එන්නේ නැහැ. ඒ කන්ට්‍රෝල් එක, ඒ වින් කන්ඩිෂන් එක, අපි දාන රිදම් එක සෙට් වෙන විදිය, විකට් එකටත් වඩා ස්විං එක කොහොමද තියෙන්නේ, කුලඟ කොහෙටද යන්නේ, බෝලේ කොහොමද සෙට් වෙලා තියෙන්නේ, ඒක තමන්ට තීරණය කරන්න පුළුවන්. මැදට ගිහිල්ලා තව එක්කෙනෙක් කරලා ග්ලව් එකෙන් දාද්දී අද සීම් එක හොඳට යනවද, ස්විංද සීම්ද වෙන්නේ, රයිට්. ස්විං නම් අන්න try කරන්න පුළුවන්. සීම් නම් ඒ try කරලා වැඩක් නැහැ. සීම් වෙනවා කියන්නේ ස්විං අද අපි කිව්ව මට හම්බෙන ඔපචුනිටි එක against win කියලා. ඔව්. එතකොට බෝලේ ස්විං වෙන්නේ නැත්නම් මම බොරු වැඩ try කරන එක. ඔව්. ඒ හැමදේම ග්‍රවුන්ඩ් කන්ඩිෂන්, තමන්ට බෝලේ ෆීල් වෙන විදිය, තමන්ගේ බෝලේ යන විදිය, මේ හුලඟත් එක්ක අඟල් කීයක් මේක ස්විං වෙයිද, ඔය හැමදේම තමන්ට කැල්කියුලේට් කරගන්න පුළුවන් වෙන්න ඕන අනිත් ඔප්ෂන් භාවිත කරගන්න උත්සාහ කරනකොට. ඔව්. Production by Podhub.